හතර ධර්මරාජේයටි ඉහලින් සැඩහිරුපායා දිලේ වෙලාව මධ්‍යානයට ලංවී තිබේ අවල මේේ ගිය කර සුළඟ දූවිලි කුුණාටුවක් කැටිව ධර්මරාජයේ පියසි අතරින් හමායමින් තිබිණි පන්තිකාමර සියල්ලේම පාහේ කාලසටහනට අනුව වැඩසිදවෙමින් පවති පාසල ගෝෂාවෙන් තොරය ඇයි සිටියේ ගුරුවිවේකාගාරයේ පුටුවකට බරදී මේසේට හිස රවාගෙන කල්පනාවේ ගිලීය එය වර්තමානයට යා වූ අයිතිහාසික කල්පනාවකි සනුහරේ දෛවද්ඥා තමයි කුවේනිගේ තාත්තට කියල තිබුුණේ කුවේණයට දරුවෙකු ලැබුණත් ඒ දරුව නිසා සනුහරේ විනාශ වෙනව කියලා මේහින්ද කුවේනිගේ පේරජ්ජුරුව හිටිය කලබලවෙලා ඔහු තමන්ගේ එකම දූ කුමාරිව සනුහරේ ගැන හිතල අඩස් සිගතකිරවා. තමන්ගේි ආදරය සතුට සනුහරය වෙනුවෙන් බිලි දෙන්න වුණ නිසා ඇ හිටිය සනුහරයෙක්ක තරහි ආක්‍රමනිික චෞරයා බැල්ල පසු පස වැටි ඇගේ ඉසව්වටාවේ ඒ වෛරේක් ගිනි පුලිගුවලින් ඇත් දැවමිින්න්නඉද්දදි ඇ විජයට උදව් කලේ තමාව සරණ පාවාගන්නවා කියලා විජය තුන්න පොරොන්දුව විශ්වාස කළ නිසයි ඒ උදව්වෙන් චෞරයා යක්ෂයෝම් මරල බලය අල්ලගන්නවා කේනිට දරුව දෙන්නෙක් ලැබෙනවා. චෞරයාගමහෙසේ ඉන්දියාවෙන්ගෙනවා. ඇය පීඩාවක් ගොදුරමුණා. මිනිස්සුලේ ගංගාවක ගිල්වල ඉන්දියාව එක් සේසත් කළ චණ්ඩාශෝ කලාගේෙත් ධර්ම ආක්‍රමණය මෙහෙ පැළකෙරුවෙන් මිහිඳුලා. ආක්‍රමණිකයකුගෙන් පැවතෙන පරපුරක් සිංහල බෞද්ධ පාලක පරපුරක් දක්වා පැමිණි ගමනේ ඉතිහාස්ස කතාව මෙ බඳුය. මහින්ද සිටියේ ආක්‍රමණිකයන්ට නෑකම් කියන එම සවුරු ඉතිහස්සේ ඇතුළේය. ඇය මහින්ද සමඟ තරහින් සිටියත් ඉතිහාසේ මකන්නට තීරණය කළෙත් එහෙයිනි එහෙත් කොල්ලා වෙනුවෙන් මේ මොහොතේ ඇය මහින්ද හමුුවීමට තීරණය කලාය එක් ප්‍රතිවාදයකු සමග තාව කාලිකව හෝ සමාධානයකට අයුතුය පශ්චා තුපාදිය සඳහා වත්සලා තෝරාගෙන තිබුණේ ලංකාවේ පුරාකතාය ඇය ඉන් වැටිපුරම ආශක්ත වූයේ කුවනිි පිළිබඳ පුරාකතාාවලටය ඇගේ ආත්මය කුවේනීළඟ නැවතුනාය. ආදරය අහිමිකෙරූ ගැහැනට රැවටිල්ලට ලක් වූ ගැහැනියට ඇය ආදරේ කරන්නට වූවාය. කුවනිව මුලාකර චෞරයාට මල් පුදන සිවුරු ඉතිහාසයට ඇය වෛර කරන්නට පටන් ගත්තාය. වත්සලාට ධර්මරාජයේ ඉතිහාසගුරුවරයා සමග තිබුණේ අසරණ ගැහැනියක මුලා කළ ඉතිහාසයක් දැහැමි කරන්නට වෙරදරීම පිළිබඳ වූ යිතිහාස්සි කාරෝවය. එම පුරාකතාව අයත්ව තිබුණේ ඉතිහාසේ ඈතටය එක්දහස් නවසය හතලිස් අටේදී නිදහසයයි නම්ලද මෑතින් පසු අඩොමතරමේ පරපුරු තුනක් සංහාාරය වී තිබිණේ මෑතම සංහාරයෙන් පසු ධර්මරාජය කොල්ලැන්ට කෙල්ලන්ට මෙතෙක් හිමිවීතිබූ පාසල් නිවාදුවද අහිමිකරමින් මහත් උත්සවශ්‍රීයෙන් පාසල් අමුන්ද එකතුකරගෙන සමරන්නට යන නිදහස ඇයට රිස්සුවේම නැත කලුලෑල්ි තිබූ පෙබරවාරි හතර දාතම ජාතියේ මළගමලෙස ඇය අර්ථගැන් වූයේ එබැවිනේ ආපිට කැරකී ඇත්තේ එම ඉතිහාසවැල්ලි ඇය ගැසූ බඹරයයි ඊට ගොදුරුවී ඇත්තේ ඇගේ ආශා විජිතේ කල්ගෙ වූ ඒ අවිහිංසකයාය ඇයට ඔහුගෙන දුකසිතුනේය ඒත් සමගම පෙරදිනරයේ දෙමට මුල්ල පියාග නිවසේදී ඔහු හා විදි රති සැපත ඇයට සිහිපත්විය එම නවයොවුන් රසේට ඇය ලොබ්ය එම නිසා ඕනෑම වන්දියක් ගේවා කොල්ලාව බේරාගන්නට ඇයත් තිරවතීරණයක් ගත්තාය තමන්ගේ ආශරහැනේ පැඩලේසිටන මේ කෘමියා වෙනුවෙන් මහින්දහා තිබෙන ආරෝව අමතක කරන්නට ඇය සිත හදාගත්තාය කොල්ලා ජාතියට නිග්‍රහ කලායැයි මහින්ද නගා තිබෙන චෝදනාව නිශ්ක්‍රිය කිරීමට ඇය කළයුත්තේ එය කළේ ඔහු නොව තමා බව පැවසීම පමණේ ඇයි කලින් සිතා සිටී එලෙසය ඇය සිතුවේ පිින්සිිපල්ගේ පෑනවී තිබුණේ සුගනවතීගේ චෝදනාවෙන් කොල්ලාව නිදහස් කර මහින්දගේ චෝදනාවෙන් කොල්ලාට දඩුවම් කරයි අනුවනි එයින් ප්‍රින්න්සිිපල්ගේ කීර්තිනාමේද බේරා ගත හැකිය එහෙ තුදැස්සනම ඔහු ගැසූ නොදන්නා කස්තිරමෙන් දැන් සියලු යකැදුුරෝ අන්දමන්දව සිටිති එම කස්තරමට අනුව ඔහු සැරසනුයේ සුගනවතීගේ චෝදනාවෙන්ම කොල්ලාට දඩුවම් කිරීමටය එසේ වුවහොත් ඒයට ඒරෙහිව ඇය රිච්ුවම පිින්සිපල් හා ගැටෙන්න්නට තීරණය කලාාය. ගුරුවරිය කලෙස යට මහින්දගේ සහය අවැසිවන්නේ මෙහි දීය. ඇය ගෑනු ගැටයක් ගැන සිතුවාය. ඇයට සිනා පහලවිය. ඇය තමන්ටම මෙසේ මුමනා ගත්තාය. උදුල බන්්ඩාර ලොක්විීස්කෝලෙ මහත්තය. ඔයා එන්නේ එහෙම නම් මාත් එහෙමයි. මං පැමිණිල්ලෙම ඔයාගේ දෙවනි චෝදනාව නොකවට් කරනවා. ඊට පස්සේ මහින්දවත් එකතු කරගෙන? මන් කියනව සුගුණනවතීමමස් ළමයායටට එල්ල කකරපු චෝදනාවෙදී ළමයට වඩා සුගනවතීමමිස් වැරදී කියලා. ඒහින්ද ළමයටට දඩුවම් කරන්න ඉස්සෙල්ල ඔයා ගුරු මන්ඩලේට ආදර්ශයක් දෙන්න. තමන්ගේ නියෝච්චි විදුහල්පතිනය කරපු වැරැද්දට දඩුවමක් කරලා ඉන්න. ඔයා හෙම නොකරනවා නම් ඔය දෙන්නගෙන රට්ටු කියන කතා ඇත්ත කියලා ළමයි දෙමවපියෝ විශ්වාස කරයි. හුඹලගේ මගුල් මට වැඩක් නැතිවුණට කුණුකරෝල කන්න කැම්මති බලල්ලු මේකේ ඕන තරන් ඉන්නවා. ඔයා සුගනවතිව බේරල්ලක් කොල් අට දඩුවම් කරන්න ඇයි කියලා එතකොටේ කරවල කන පූස පූසියෝ ඥාව්ගායි. එන් ඥවසද්ධෙට ඔයා කැමතිද. ජාතිරත්නයෙන් ඥවසද්දෙට බයවෙනවා. සමරර්විට සුගනවතිත් බයවේ. ඒත් ශුවරෙකටම මහින්ද ඒ ඥාව සද්ධට කැමති. මොකද සුගනවති දැනටමත්ඒේ මිනිහට පූස්පාඩ්දාලතියෙන හින්දා. අනතුරුව ඇගේ කල්පනාව මහින්ද වෙත යොමු විය. හැම ඇබලයෙක්ම පැණිහැලිය වැටෙනවා. මෙතෙක්කල් මං ගණන් නොගත්තු ඔයාට කරුණාව දක්වන්න මේක තමයි හොඳම අවස්ථාව මහින්දයියේ. ඇය තමාටම කියාගත්තාය. සුගනවතීගෙන් මහින්ද බලාපොරොත්තු වූ පහස්ස නොලැබීම නිසා සුගනවතී සහ මහින්ද විරසකය. මේ කටකතාව පාසල තුළ පතුරුවා ඇත්තේ ද සුගුණවතීමය. එම නිසාම මහින්දට සුගුණවතී සමඟ ඇරියස් සෙකක් තිබේ. අරවිද ප්‍රසිද්ධිය ප්‍රින්න්සිපල්ගි මූනටම, ඔහුගේ හොර අඹුවගැන කියනකොට මහින්දකි මුහුණේ ඇඳී කිය සිනා ඉර ඇයට මතකය දැන්නෑ සැරසෙනුයේ මේ ප්‍රතිවිරෝධතා ප්‍රති අපනයනය කිරීමටය ගෑණියෙක් අතට කොළකුට්ටමාපු ගමං ආසී හේරෝ ඔක්කොම භූරුව බවට පත්වෙනෝබං ප්‍රංශයේ සිටියදී තමන්ගේ බැචියකී කතාවක් ඇයට සිහිපත්විය ස්ත්‍රීශරීර විශයහි පිරිමි සිත්වල ඇත්තේ පුදුමාකාර කෑදරකමකි මහින්ද තමන් දෙසද කෑදර බැලුම් හෙලනු වත්සලාගෙන් නෙතට හසු වූවාර අනන්තය මහින්ද මේ වේලාවෙදි තමාගේ සහට එන්නේ නම් ඔහු වෙනුවෙන් යම් දානම පුුණ්ණකර්මයක් සිෙදුකිරීමටුවද බැරිකමක් නැතැයි ඈයට සෙතිනිි. ප්‍රංශයේ ඉපදී හැදී වැඩුණු වත්සලා මෙහි ආවේ කවදවත් නොදුටු ගිනිගත් කොදෙව්වක වූ අප්පාගේ මහගෙතර දැකබලාගැනීමටය සිින්නපා පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීම අපපා ඇයට පැවරූ අමතර වැඩකේ ඇගේ වැඩිදුරු ස සධ්‍යාපනය පිළිබඳ උනන්ඩුව දැල්වූයේද අ අපපාය ඒ සඳහ ලංකාව පුරාකතා හොඳයයි කියමින් ඒ පිළිබඳ වත්සලාගේ උනන්දුව දැල්වූයේද ඔහුය ඇයි අරවිදහා පැටලුුණේ අහම්බෙනි එන් නොක්කල වරදකට කොටුුණු අවිහිංසකෙකු බේරාගැනීමේ සත්්චේතනාවෙනේ ඒත් දැන් ඔහු ඇගේ අනග දැලේද පැටලීසිටින කෘමියකි එත් පමනත් නොව? සින්නපාගේ ජීවිතේයටද සම්බන්ධ පුරුකකි මේ ප්‍රාණයා වෙනුවෙන් දැන් ඇ ඕනෑම සෙල්මකට සූදානම්ය දැන්නෑ මේ සෙල්ලමට ලොල්ලිය අවශ්‍ය වන්නේ සල්ලාල පිරිමි සල්ලං කළ හැකි මාගමකට ඇඳීම නම්? කළයුත්තේ ස්ත්‍රී ඇඹලයන් ඉදිරියේ ඇඳුම්ලෙහීම පමණි ඇයිපදී තිබුණේ සාම්ප්‍රදායික සංස්කෘතික වහන්තරාවක නොව මාතාහාරී විසූ නිදහස් ප්‍රංශේය මේ ප්‍රංශ ගැහැනයට තම අභිප්‍රයක් සපුරාගැනීම වෙනුවෙන් පිරිමියෙකු සමඟ නිදිවැදීම එතරම් ලොකු දෙයක් නොවේ. අනික ඇය නෙල්ලි රසේට ද කැමතිගැහැනියකි.